මේ වෙනකොට මහාධිකරණයෙන් ඔබට ගිහිල්ලා දැන් හඳපට දෙකක් ඇවිල්ලා තිබෙනවා. අලුත් කඩේ අංක 1 හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාම් පිළපිටිය මහත්මාගේ සහ රංජන රාමනායක මහත්මා අතර සිදුවන හඳපටියක්. ඒ වගේම මේකේ තුන්වෙනි පාර්ශ්වකරයෙක් හැටියට මැඩම්ව සම්බන්ධ කරගමුයි කියලා කියනවා. අපි දන්නේ නැහැ මේ මැඩම් කියන්නේ කවුද කියලා. අපිට හැගෙන විදිහට දිල්රුකි ඩයස් කියන අල්ලාසා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු සභාපති නිය වියයි යුතුයි කියලා අපි අනුමාන කරනවා. Good morning. Good morning. කරදර කරන සමා වෙන. අනේ. පෞසේගේ වැඩේට මුළු ජනතාවම බලන් ඉන්න ඔබතුමා ගැන. අපර කල් තියනවා ඒක. නොවැම්බර් එක. මේ අපි කතා කළා. ඔව් ඒක ඊට ඉතල පොඩ්ඩක් අපි හම් වුණාම වඩා හොඳයි නේද? සම්මිලාව දෙකට ආයෙත් බේර ගන්න පුළුවන් ඔබතුමාට කියන තැනකට වදින්න මේ ඕන උදව්වක් කරන්න පුළුවන් නම් දවස්. ඒ කියන්නේ ඒක පුළුවන්ව බේර කවුරු නැරෙන්නද? තීන්දුව ගැනීම සඳහා අවශ්‍ය කරන උපදෙස් ගන්නේ මේ ඊයේ පෙරේද ඒ ලෙවල් ලියපු රංජන රාමනායකගෙ. මෙහෙම මහේස්ත්‍රාත්වරු මෙහෙම නඩුකාරෝ උපන් ජීවිතර අපි දැකලත් නැහැ අහලත් නැහැ. රංජන් රාමනායක මහතා විනිසුරුවරුන් දෙදෙනෙකු බවට පැවසෙන පුද්ගලයන් දෙදෙනෙකු සමග පැවැත්වූ සංවාදයේ සම්බන්ධයෙන් සිංහලයේ සංවිධානය අධිකරණ සේවා කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අනතුරුව ඔවුන් රංජන් රාමනායක මහතා විනිසුරුවරයෙකු යයි පැවසෙන පුද්ගලයෙකු සමග සිදු කළ හඬපටයක්ද මාධ්‍යට නිකුත් කළා. මේ තියෙන්නේ අද අධිකරණ සේවා කොමිසමට බාර දුන්න ධම්මික හේමපාල මැතිතුමා සහ ගිහාන් පිළපිටිය කියන විනිශ්චයකාරවරු විසින් දේශපාලකයන් සමග සම්බන්ධ වෙමින් සිදු කරපු නීති විරෝධී විනය විරෝධී විසමාචාර පිළිබඳව පැමිණිල්ල. ධම්මික හේමපාල කියන විනිශ්චයකාරවරයා කවුද? මේ ධම්මික හේමපාල කියන විනිශ්චයකාරවරයා තමයි රෑ 10ට කඩුවෙල උසාවියේ ලයිට් දාලා නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මේ තුන්දෙනාට අධිකරණය තුල දඬුවම් නියම කළේ. මේ ධම්මික හේමපාල මහත්මයා රංජන් රාමනායකත් එක්ක, මහාචාර්ය කාලෝ පොන්සේකත් එක්ක එක්තරා ස්ථානයකදී නඩු තීන්දුව කිහිපයක් සහ රංජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් වෙලා තියෙන චෝදනා කොහොමද ලියාගන්නේ, කොහොමද මේ චෝදනා වලින් රංජන් රාමනායක නිදහස් වෙන්නේ කියලා කතා කරනවා. දැන් ඔබතුමා හිතන්නේ ඇතුළෙන් එන ආරංචි මොකද? අපිව හිර කරයිද, කෝල් කරයි වගේනේ. දැන් ඕක ප්‍රෙසිඩන්ට් කියලා වගේ පොඩ්ඩක් කිව්වා නම් හරි. ප්‍රෙසිඩන්ට් මහමුණා මට ගිය සුමානේ. එතකොට මම කිව්වා මොකද්ද කරන්න කියලා. එතකොට කිව්වා මේ ඔබ කිව්වේ ඇත්තනේ. මේ මුගෙන් බාගෙට බයක් කරු. ඒක වෙනස් කරන්න එපා, පස්සට අඩිය තියන්න එපා. මම කිව්වා ඉතින් දැන් මොකද කරන්න ඕන කියලා. එතුමා කිව්වා මේ අපි ඇඩ් එකක් දැම්මා. ඇඩ් එකක් දාන එකවා මේ ලංකාදීපේ ඔබට අධිකරණයේ යම් අසාධාරණයක් සිදු වුණේ නම්, නීතිඥයන් අසාධාරණ සිදු වුණේ නම් මාව අපතන්ද කියලා තොරතුරු එවන්න කියලා. එතකොට ඒ කිව ගොඩක් ඉස්සර. එතකොට ඊට පස්සේ මේ ජනතා නියුදිත කැටිට මට ආපු දෙය කිව්වේ. ඊට පස්සේ මේ රංග කලා සුරත්තරේ හිටියා. එයා ඇහුවා දැන් සර් මොනවද කරන්නේ, මෙයාට මේ පහසටලා කියලා දැම්මොත් එ මොනවද කරන්නේ? එතකොට වරංගල කිව්වා ඉතින් මට මුව එළියට ගන්න එනවනේ කියලා කිව්වා. අපි අධිකරණයේ සැලකුවේ දෙවලක් විදිහට. ඉතින් මේ දේවාලේ ඉන්නේ කපු මහත්තුරු දැන් දිගින් දිගටම අධිකරණයේ ගඳගස්සන වැඩ සිදු කරමින් ඉන්නවා. මේ චෝදනාවන් වලට
ලක්ව සිටින විනිශ්චකාරවරුන්ට එරෙහිව හැකි ඉක්මනින් මේ කොමිසන් සභාවට මේ පුද්ගලයන් කැඳවලා අවශ්‍ය කරන සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ඉක්මනින් පටන් ගන්නා ලෙස තමයි අද දවසේදී මේ පැමිණිල්ල ඉදිරිපත් කරලා අපි අධිකරණ සේවා කොමිසමෙන් බලාපොරොත්තු වුණේ. රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිසිය භාරයට ගත් දුරකථන සංවාද ඇතුළත් හඬපට මධ්‍යට නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබුණා. එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.